එකමත්තක කාලෙක චීනයේ පුරාතන කුඩා ගමක චෙන් කියලා ළමයෙක් ජීවත් වුණා. එයා ගොඩාක් කරුණාවන්ත පිරිමි දරුවෙක්. හැබැයි එයාට පුංචි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමා එයාට වෙන්න පුළුවන් සහ වෙලා තියෙන නරක දේවල් ගැන හිතන එක එයාට නතර කරන්න බැරි වුණා. කෙනෙක් එයාට මොනවා හරි දෙයක් කිව්වොත් මුළු දවසම එයා ඒ ගැන හිතනවා. ඒ ගැන දුක් වෙනවා. එයා නැවත නැවත එයාට උණු නරක දේවල් සහ වෙන්න තියෙන නරක දේවල් ගැනම කල්පනා කර කර තමන්වම රිද්ද ගන්නවා. කොටින්ම එයාට මේ ඕනවට වඩා හිතන එක නවත්ත ගන්න බැරුව හිටියේ. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක චෙන්ට ගොඩක් යාළුවෝ හිටියේ නෑ. එයා ගොඩාක් තනි වෙලා හිටියේ. එයාට පාඩම් වැඩවලට අවධානය දෙන්න පුළුවන් වුණේ නෑ. ඉස්කෝලේදී වගේම ගෙදරදීත්. මොකද එයාගේ ඔළුව ඇතුලේ හැම වෙලේම වැඩ කෙරේ ඍණාත්මක අදහස්. එයා එයාට උණු පරණ නරක අත්දැකීම් ගැන දිගින් දිගටම හිත හිත එයාව නොසෑහෙන්න රිද්ද ගන්න එක එයාට නවත්ත ගන්න බැරි පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් එයා කොහොමද පාඩම් වැඩ වලට අවධානයක් දෙන්නේ? දවසක් ඒගමේ හිටපු නැනවත් වැඩිහිටියෙක්ට තේරුම් යනවා. චෙන් මොකක්දෝ මන්දා ප්‍රශ්නයක ඉන්නේ කියලා. ඉතින් ඔහු මේ ගැන චෙන්ගෙන් අහනවා. චෙන් පුතේ මොකක්ද ප්‍රශ්නය? මං ගොඩ දවසක් ඉඳන් ඔයාගෙන් දැක්කා. මට දැනුණා. ඔයා මොකක් හරි හිත්තැවුලකින් ඉන්නේ කියලා. මට කියන්න ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? චෙන් මේ නැනවත් වැඩිහිටියට එයාගේ මේ ඕනවට වඩා හිතීමේ ප්‍රශ්නය ගැන එක හුස්මට කියාගෙන කියාගෙන ගියා. ඉතින් මේ අර වැඩිහිටිතුමත් මේ ගැන සාවධානව අසා සිටියා. එක වචනයක්වත් නොකිය මෙතනින් නැගිටලා එයාගේ නිවස පැත්තට යන්න ගන්නවා. චෙන් වැඩිහිටිතුමාගේ මේ අමුතු හැසිරීම ගැන පුදුම වෙනවා. ඔන්න ඉතින් චෙන් පුරුදු වැඩේම කරනවා. චෙන් තනියම හිතන්න ගන්නවා. මං මොකක් හරි වැරැද්දක්වත් කරාදෝ කියලා. හැබැයි අර වැඩිහිටියා නැවතත් චෙන් ළඟට එනවා. එයාගේ අතේ වතුර වීදුරුවක් තියෙනවා. ඒ වැඩිහිටියා අහනවා මේ වතුර වීදුරුවේ බර කොච්චරක් ඇද්ද කියලා. චෙන් කියනවා පොඩ්ඩක්. ඒ වැඩිහිටියා එතකොට මෙහෙම අහනවා මේ වතුර වීදුරුව ඔයාට අල්ලන්ගෙන දුන්නොත් ඒක ඔයාට දරාගන්න බැරි තරම් අමාරු වෙයිද? එතකොට චෙන් අයියෝ ඕක මොකක්ද? කෝ දෙන්න කියලා ඒ වීදුරුව ඉල්ල ගන්නවා. වැඩිහිටියා එතකොට මෙහෙම කියනවා බොහොම හොඳයි. මං ඔයාට කිව්වොත් මේ වතුරු වීදුරුව පැයක් විතර අතේම තියන් ඉන්න කියලා එතකොට ඒක එච්චරටම ලේසි වෙයිද? චෙන් කියනවා එතකොට නම් ටිකක් අමාරු වෙයි නේද? වැඩිහිටියා එතකොට මෙහෙම අහනවා පැයක් නොවේ මං කිව්වොත් දවසම ඔයා ඔය වීදුරුව අල්ලන් ඉන්න කියලා. එතකොට ඔයාට කොහොම දැනෙයිද? දවසක් අම්මෝ එතකොට නම් මගේ අත රිදෙන්න ගනීවි. චෙන් එහෙම කියනවා එතකොට වැඩිහිටියා මෙහෙම කියනවා හරියටම හරි පුතා ඔයාගේ අත සෑහෙන්න රිදුම් දේවි. ඒ අල්ලන් ඉන්නේ පුංචි වතුර වීදුරුවක් වුණත්. හැබැයි මුලින්ම මං ඒ වතුර වීදුරුව දෙද්දී ඒ වීදුරුවේ තිබුණු බර දවස අවසානයේදී වෙනස් වුණාද? නෑනේ. එහෙනම් ඇයි ඒ වතුර වීදුරුව දවසක් අල්ලන් ඉද්දී අත රිදෙන්න ගන්නේ? හරි, දැන් කියන්නකෝ එහෙම අත රිදෙන්න ගනිද්දී ඔයා මොකක් කරාවිද? චෙන් එතකොට දෙන උත්තරේ තමා මං ඒ වතුර වීදුරුව පැත්තකින් තබනවා.
එතකොට ඒ වැඩිහිටියා හිනා වෙලා මෙහෙම අහනවා. හරියටම හරි ඔයා ඒ වතුරු වීදුරුව පැත්තකින් තියයි. හැබැයි ඇයි ඔයා ඔයාගේ අතීතයේ සිදු වුණු නරක සිදුවීම් වල මතකයන් වලටත් ඒ දේ නොකරන්නේ? ඇයි ඒවා දිගින් දිගටම අල්ලන් ඉන්නේ? වතුර වීදුරුව අල්ලන් ඉන්න කාලය වැඩි වෙන්න ඔයාගේ අතට දැනුණු වේදනාව වැඩි වුණා වගේම ඔයාගේ ඔය පරණ මතකයන්ගේ ඒ වේදනාව ඒ අත්දැකීම් සැරින් සැරේ මතක් කරද්දිත් වෙන්නේ තව තව ඒකෙන් දැනෙන වේදනාව දුක වැඩි වෙන එකයි. මේකෙන් ගැලවෙන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමා වර්තමානයට ඔයාගේ අවධානය දෙන්න. පුළුවන් තරම් වර්තමානයේ, ඒ කියන්නේ මේ මොහොතට ඔයාගේ අවධානය දෙන්න. අතීතයේ උණු අමහිරි මතකවලටයි අනාගතයේ වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඔයා මවා ගන්න අමහිරි සිදුවීම් වලටයි වැඩි තැනක් දෙන්න එපා. ඒවා කරන්නේ ඔයාව අවුල් කරන එක. ඒ සිතුවිලි වලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. ඒවාට ඔයාව අවුල් කරන්න දෙන්නත් එපා. අතහරින්න පැත්තකින් තියන්න. හරියට වතුර වීදුරුවට කරා වගේ.